කොමත් එක කාලෙක පුංචි ලස්සන ගම්මානයක් තිබුණා. මේ ගම්මානේ ගැමි ගෙදරක කමරාල කෙනෙකුයි ගම්හාමිනේ කෙනෙකුයි හරි සතුටින් කාලය ගත කළා. මේ දෙන්න දෙමහල්ලන්ගේ දරුවෝ දීගතල දීලා දෙන්නත් එක්ක සතුටින් ගෙදර වාසය කරමින් තමයි හිටියේ. කොන්න දවසක් ගමරාලට කොණ්ඩ කැවුම් කන්න ලොකු ආසාවක් ඇති වුණා. හාමිනේ කැවුම් කෑවේ නෑ හොඟ දවසකින්. මොකද කියන්නේ? අද කැවුම් ටිකක්වත් හදමුද? රාලේ කැවුම් නම් රසට හදත හැකි. ඒත් කොමේ තාච්චියක් නැහනොෑ කැවුම් ටික හදාගන්න. අයියෝ ඕකත් ප්‍රශ්නයක් දාමිනේ. මං හොයලා දෙන්නම් කැවුම් තාච්චියක්. එහා ගමේ සිරිපාල මලයා ගාව හොඳ කැවුම් තාච්චියක් තියෙනවා. මං ගොහින් අරන් එන්නම්. ආමිනේ එතකන් වුවමනා කරන කලමනා ටික ලෑස්ති කරගන්නකෝ. කම හාමිනේට කැවුම් හදන්න තාච්චියක් හොයාගෙන එන්න එහා ගමේ සිරිපාලලයි ගෙදරට ගමරාල යන්න පිටත් වුණා. උන්නේ අතරේ ගමහාමිනේට ගමරාල කිව්වා කැවුම් හදන්න ඕන කලමනාටික ලැහැස්ති කරලා කැවුම් සාච්චිය ගේනකම් බලාගෙන ඉන්න කියලා. සිරිපාල මලයා කොහෙටවත් ගිහිල්ලවත්ද? පේන්නවත් නෑ නෝ. උපිපලයන් මේ අපි ගමරාල නෝවේ. කොහෙද මේ උදේ පාන්දරම? ගමරාල ඇවිත් ඇතුලෙන් වාඩි ගමු. කොහෙද මේ කුඹුරටවත් යන ගමන්ද? නෑ නෑ මලයා, මම මේ මලයලෑ දිහාටමයි ආවේ. නිවාඩු දවස හින්දා මට හිතුණා උදේම කැවුම් ටිකක් හදන්න පටන් ගත්තොත් හොඳයි කියලා. මං ඉතින් මේ මලයලෑ ගෙදර තියෙන කැවුම් තාච්චිය ඉල්ලන් යන්න ආවේ. මට ගන්න හැක්වේද කැවුම් තාච්චිය? අයියෝ ඕක මොකද්ද ගමරාලේ? ඉන්ට කැවුම් තාච්චිය වලම් මැස්ස උඩ තියලා ඇත්තේ. මං ගිහින් ඉක්මනට අරන් එන්නම්. ඔන්න ඉතින් ගමරාල ගෙයි පිළිකන්නේ වලම් මැස්ස උඩ තිබුණු තාච්චිය ගුණල්ලා ගමරාලට දුන්නා. ගමරාලේ මෙන්න තාච්චිය. අපිටත් එහෙනම් හෙට අනිද්දා දිහාට කැවුමක් කන්න බැරිය. අනේ ගොඩක් ස්තුතියි සිරිපාල මලයා. ඔව් කැවුම් ටිකක් නම් ගෙනත් දෙන්න බැරිය. මං එහෙනම් ගොහින් එන්නම්. ගමරාල කැවුම් තාච්චියත් අරගෙන ඉදර ගිහිල්ලා රස කැවුමක් කන්න ඕනේ කියලා හීන දකිමින් ඉක්මනින් ගෙදර යන්න පිටත් වුණා. ආමිනේ ඔන්න මම කිව්ව විදියට ඉක්මනට කැවුම් තාච්චිය ගෙනාවා. ආමිනේ එහෙනම් කැවුම් ටිකක් හදලා ගන්නවද? හොඳයි හොඳයි රාලේ, කලබල නොවී ඉන්නකෝ. මං රාලේට ගන්න රසම රස කොණ්ඩ කැවුම් ටිකක් හදලා දෙන්නම්කෝ. ගමහාමිනේ අවශ්‍ය කලමනා හිම රස පදමට දාලා රසම රස කොණ්ඩ කැවුම් ටික හදන්න පටන් ගත්තා. කොණ්ඩ කැවුම් හරී රසද තිබෙන නිසා ගමහාමිනේ ගමරාලයි කැවුම් ගෙඩිය ගෙඩිය කාලා අන්තිමේදී ඔක්කොම කැවුම් ටික කාලා ඉවර වුණා. බඩ පිරීලා ඉස්මෘතාව හැදෙනකම්ම කොණ්ඩ කැවුම් කාපු ගමරාල හොඳට දිගෑරිලා නිදාගත්තා. ගමරාල හවසනකම්ම හැරුනේ නැති නිසා ගමහාමිනේ ඇවිල්ලා ගමරාලව නැගිටවන්න කතා කළා. අනේ චන්දාලේ, තාමත් නිදිනවෑ. නැගිටින්න දැන් හවස්සලා. මොකද හාමිනේ මේ කෑ ගහන්නේ? නිදාගන්නවත් නෑනි මට. මම මේ කැවුම් ටිකක් හොඳට කාලා සනීපෙට නිදාගෙන හිටියේ. කොහෙද ඉතින්? හාමිනේ මට නිදාගන්නවත් දෙන්නේ නැනේ. හා මොකද කියන්නේ ඉතින් මට? දැන් කතා කරේ. අයියෝ රාලේ, අර සිරිපාල ළමයාගේ කැවුම් තාච්චිය ඉල්ලන් ආවනවෑ. ඒක ගිහින් දෙන්නේ නැද්ද? දැම්මත් එක ගිහින් දීලා එන්න. මේ බලාපල්ලකෝ ඉතින්. දැන් ඔය මම විතරක්ද කැවුම් කෑවේ? මට නම් බෑ ආයිත් ඔය කැවුම් තාච්චිය ගිහින් දෙන්න යන්න. ආමිනේට ඕනේ ගිහින් දින එකයි ඇත්තේ. අනේ මේ රාලේ, මට නම් බෑ ඔන්න ඔය කැවුම් තාච්චිය අරන් යන්න. රාලේට ඕනනම් ගිහින් දීලා එන්න.
හොඳයි හාමිනේටත් එහෙනම් ගිහින් දෙන්න බෑනේ කවුන් තාච්චි. හරි අපි අල්ලමු හොඳ ඔට්ටුවක්. ඔන්න මේ දැන් ඉඳන් අපි දෙන්නගෙන් මුලින්ම කතා කරන එක්කෙනා තමයි කවුන් තාච්චි සිරිපාල ළමයාට ගිහින් දෙන්න ඕනේ. මොකද කියන්නේ කැමතිද ඔට්ටුවට? හොඳයි හොඳයි රාලේ. එහෙනම් අපි බලමුකෝ රාලේද තාච්චි ගිහින් දෙන්නේ මන්ද කියලා. ගමරාලයි ගමහාමිනේ කාමරේ දෙකලවරට වෙලා එක්කිනාට එක්කිනා මූණට මූණ බලාගෙන කතා කරන්නේ නැතුව ඉන්නවා. කවුද මේ ඔට්ටුව පෙරදිලා තාච්චිය ගිහින් දෙන්නේ කියලා හිතාගෙන. ඔය අතරේ ගමරාලගේ ගමහාමිනේගේ ලොකුතා අම්මවයි තාත්තවයි බලලා යන්න කියලා ගෙදරට එනවා. ගෙදර කවුරුවත් නැද්ද මන්දා? ඒ වුණාට ගෙදරත් හොඳට ඇරලා නම් තියෙනවා. අම්මේ තාත්තේ ඔගොල්ලෝ ගෙදර නැද්ද? කුසීලිපත් පත්තු කළා. අම්මයි තාත්තයි කුසීෙත් නැ. මේ දින කොහේ ගිහිල්ලාද මන් දන්නේ. අම්මේ තාත්තේ ඔගොල්ලෝ ගෙදර නැද්ද? කෝ බලන්න මේ දින කාමරේවත් ඉන්නවද කියලා. දෙයියනේ මංගේ වටේම ගිහින් හෙව්වා අම්මවයි තාත්තවයි. මොකද මේ කාමරේ දෙපැත්තට වෙලා දෙන්න මූණට මූණ බලාගෙන ඉන්නේ. අම්මේ මොකක් හරි අසනීපයක්වත්ද? තාත්තේ ඔයාවත් කතා කරන්නකෝ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? දෙන්නම වචනයක්වත් කතා කරන්නේ නැහැ. ওই දින්නට මොකක් හරි අසනීපයක්වත් හැදිලාද? දැන් ඉතින් මොකද කරන්නේ? දෙන්නගෙන් එකිනෙකවත් කතා කරන්නේ නැහැ. අනේ මන්දා මට හිතෙන්නේ මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක්ද මන් දන්නේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි. ගුරුන්නාන්සේ හම්බ වෙලා තොවිලයක්වත් නටලා මේ අසනීපේ හොඳ කරගන්න තියෙන්නේ. ඔන්න ඉතින් මේ විස්තර ගුරුන්නාන්සේට කියලා ගුරුන්නාන්සේගේ උපදෙස් පරිදි ඊළඟ දවසේ හොඳ තොවිලයක් නටන්න පටන් ගත්තා. අනේ ගුරුන් වහන්සේ ඔය මොන රුපියහට මිටියෙන් මගේ මූණට ගාන එක නවත්තන්න. අපිට ඇති අසනීපයක් නැහැ. හා ඔන්න රාලේ ඔයයි ඔට්ටුව පෙරදුනේ. මම තමයි දින්නේ. ඕන් ඉතින් කැවුන් තාත්තිය දැන් ගිහින් දෙන එකයි ඇත්තේ. මද හාමිනිත් කොට්ටු අල්ලන්න ගිහිලා පරාද වුණා. කොහේ ඉවසන් ඉන්නද හාමිනේ? ගුරුන්නාන්සේගේ වැඩේ මේ මොනර පිළෙන් මට තඩි බානවා. කමන්නේ මම්ම තාච්චිය ගිහින් දෙන්නම්කෝ. ඔන්න ඉතින් මෙතන වෙලා තියෙන දේ ගමරාලගේ පුතාට හොඳටම තේරුම් ගියා. මේ ගමරාලගේ ගමහාමිනේගේ වැඩ නිසා ගම පුතාගේ කාලෙත් නිකරුනේ නාස්ති වෙලා ගියා. ගමහාමිනේත් එක්ක අල්ලපු ඔට්ටුව පෙරගුණ ගමරාල අනේ අන්තිමේට තාත්තිය තරං සිරිපාලගේ ගෙදර යන්න පිටත් වුණා.